ජනවාරියේ දේශපාලන පෙරහර ඇරඹේ. ෂාන් සජබට එන්න බන්දුලාල් වෙස්සන්තරට ඇඳලා. කනබන මිනිහෙක් ජනපති කරමු. රනිල් නැත්නම් මම. දිලිත් එන්නේ මොකාටද? සජිත්ගේ රනිල් බිහිතිකාව තවත් වැඩි වෙයි. ගොබෙල්ස් න්‍යායනුත් ගහන්න අරගෙන. දියවන්නාවේ ද්වන්ද සටනක්. නැටි දෙක ඉතුරු වුණොත් ලොකු දෙයක්. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. ජනවාරියේ දේශපාලන පෙරහර ඇරඹේ. ෂාන් සජබට එන්න බන්දුලාල් වෙස්සන්තරට ඇඳලා. දින 365ක් ගෙවි ගොස් නව වසරක් උදා වුණා. වැට් නිසා උණු වෙලා හිටපු ජනතාව පුළු පුළුවන් විදිහට අවුරුද්ද පිළිගත්තා වගේම සැමරුවා. සාම්ප්‍රදායික සුබපැතීමක් වෙනුවට අපේ ප්‍රාර්ථනය නව වසර සාර්ථක කරගන්න වැඩ කරන්න කියලයි. ඒක රට ගැන වන ප්‍රාර්ථනයක් වගේම මිලියන 22ක ජනතාවගේ පෞද්ගලික ජීවිතවලටත් අදාළයි. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 2024 ඡන්ද වර්ෂයක්. ජනාධිපතිවරණය වගේම මහමැතිවරණයකුත් මේ අවුරුද්දේ එන්න නියමිතයි. හැම පක්ෂයක් වගේම ගේමට බැහැලා. හැබැයි මේ වෙනකොට නම් පේන්න තියෙන්නේ සජබ මාලිමා සටනක්. ජනවාරි පළවෙනිදා උදේම දේශපාලන පිටිය රත් වුණා. ඒ පිල්මාරුවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වෙච්ච ෂාන් විජේලාල් ද සිල්වා ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා අද පළවෙනිදා උදේ සජබට එකතු වුණා. විපක්ෂ නායක සජිත් ෂාන්ව සජබ අම්බලංගොඩ ප්‍රධාන සංවිධායකවරයා විදිහට පත් කරලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලංගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරපු ෂාන් විජේවාල් ද සිල්වා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තෙවරක් වසර 15ක කාලයක් අඛණ්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කර තියෙනවා. අනතුරුව ඔහු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර විදිහටත් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ මෛත්‍රීපාල දයාසිරි ගැටුමේදී ෂාන් හිටියේ දයාසිරිගේ පැත්තේ. අන්තිමේදී මෛත්‍රී අමරවීර කණ්ඩායමේ සහය අරන් දයාසිරිව ලේකම්කමෙන් පන්නපු අවස්ථාවේ ෂාන් දේශපාලනිකව අනාථ වුණා. ෂාන් ලොකු අවුලක ඉන්නවා කියලා සජිත් ආරංචි වෙලා ඒ ගැන හොයලා බලන්න කියලා තියෙන සජබ බද්දේගම ආසනයේ ප්‍රධාන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩට. බන්දුලාල් බණ්ඩාරිගොඩ කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. බණ්ඩාරිගොඩ කීප ගමනක් ෂාන් හම්බවෙන්න ගිහින් සජබට කොක්ක ගහන්න ට්‍රයි එක දීලා වැඩේ පොසිටිව් කියලා තේරිච්ච ගමන් සජිත්ගේ ගජ මිතුරා ලක්ෂ්මන් ෆොන්සේකටයි සජිත් කැම්පේන් මැනේජර් සුජීව සේනසිංහටයි මැසේජ් එක දීලා. අම්බලංගොඩ හරියන්නේ ෂාන් වගේ කෙනෙකුට. අම්බලංගොඩ ආනන්ද අබේවික්‍රමට මගේ බද්දෙකම සංවිධායකකම දෙන්න කියලා ලොක්කට කියන්න බණ්ඩාරිගොඩ ලකීට කියලා. ඒ විදිහටම වැඩේ වෙලා. මෙතෙක් අම්බලංගොඩ සමග ජනබලවේගයේ සංවිධායක ධුරයේ හෙබ වූ ආනන්ද අබේවික්‍රම බද්දේගම සංවිධායකයා විදිහට පත් කරලා. ආරංචි විදිහට මෙතනදී වැඩ කරලා තියෙන්නේ ප්‍රාදේශීය කුල සාධකය. ෂාන්ට අම්බලංගොඩ සෙට් වෙන්නෙත් ආනන්ද අබේවික්‍රමට බද්දේගම සෙට් වෙන්නෙත් ප්‍රධාන කාරණේ කුල සාධකය. දැන් ගාල්ලේ සජබේ සමහරුන්ට පොඩි පහේ කුකුසක් ඇවිත්. බණ්ඩාරිගොඩ ඊළඟ සැරේ පාර්ලිමේන්තු වෙන්නේ ජාතික ලැයිස්තුවෙන්ද ගයන්තලා චන්දිමලට ප්‍රශ්නයක් වෙලා. ඔන්න ඒ අස්සේ තවත් කතාවක් යනවා. දයාසිරිත් ළඟදිම සජබට එනවා කියලා ෂාන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී කට්ටියත් එක්ක කිව්වලු. ඒ කියන්නේ ෂාන් ජනවාරි පළමුවෙනිදා පෙරහැරේ කසකාරය වුණා කියන එකද? ඒකනම් ඉස්සරහට බලාගන්න පුළුවන්. ඒත් ඉතින් ඔය සජිත් වෙනුවෙන් කැපකිරීම කරන උදවියට එයාලගේ අනාගතය ගැනත් හිතන්න වෙනවා. මොකද මේ මතක ඇතිනේ කොළඹ මහනගර සභාවට පත් වෙන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදුන්න මොජිබ රහමාන්ට වෙච්චදී. එනිසා දේශපාලනය තදින්ම උණුසුම් වෙන වෙලාවල් වල දේශපාලන වෙස්සන්තර වෙන්න යන්නේ බලාගෙන. කනබුණ මිනිහෙක් ජනපති කරමු. රනිල් නැත්නම් මම. දිලිත් එන්නේ මොකාටද? කනබුණ මිනිහෙක් ජනපති කරමු. ඒක තමයි දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේ ලයින් එක. ආරංචිය එන්නේ ට්‍රයිඩ් ඇඩ්වර්ටයිසින් ඒජන්සිය පැත්තේ. ට්‍රයිඩ් එක අයිති දිලිත්ට 2005 ඉඳලා මේ රටේ ප්‍රධාන මැතිවරණ කැම්පේන් වලදී දැනෙන යමක් කරපු ඒජන්සියක්. ජනාධිපති අපේක්ෂකීන් අතර ප්‍රසිද්ධියේ කනබොන අපේක්ෂකයෝ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් රනිල්, අනිත් කෙනා මම. සජිත් වගේම අනුරවත් ඔය වෙනින් කිසිම අපේක්ෂකයෙක්වත් අරක්කු ෂොට් එකක්, වයින් වීදුරුවක්, බියර් ග්ලාස් එකක්වත් ප්‍රසිද්ධියේ කටේ තියන්නේ නැති මහත්වරු. මේ රටේ ඡන්දදායකයින්ගෙන් 70%ක් විතර ඉන්නේ සතුටින් ඉන්න කැමති කට්ටිය. එයාලා තමයි මගේ ඔඩියන්ස් එක. රනිල් ඡන්දෙට එන්නේ නැති නිසා ඒ සේරගෙම පොදු අපේක්ෂකයා මම. දිලිත් ඔය කතාව කියලා තිබුණේ අද උදේ. ඒ කියන්නේ ජනවාරි පළමුවෙනිදා උදේ එයාගේ පක්ෂ කාර්යාලයේදී අරගලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එක්ක. රනිල් ඉල්ලුවේ නැත්තම් මම නිතරංගෙන්ම ජනාධිපති.
දිලිත් එහෙම කතාවකුත් කියලා. ඒත් එක්කම ඉතින් ඒකෙන් දිලිත් තව මැසේජ් එකක් දීලාද මන්දා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලුවොත් දිනන්නත් ඉඩ තියෙනවා වගේ පොඩි ලයින් එකක්. ඒව මේවා සේරම තීන්දුව වෙන වසර තමයි 2024 කියන්නේ. තාම පෙරහැර පටන් ගත්ත විතරයි නිසා බලාගෙන ඉමුකො. සජිත්ගේ රනිල් බිහිතිකාව තවත් වැඩි වෙයි. ගොබෙල්ස් න්‍යායෙනුත් ගහන්න අරගෙන. ජනාධිපතිවරණයට සජබ මාලිමාව අතර තියෙන්නේ තියුණු සටනක්. අනුර වගේම සජිතුත් කරන්නේ බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන්. මාතරදි මාලිමාවේ කාන්තා සමුලෝ තියපු දවසෙම ජවය සජබ පළාත් පාලන අපේක්ෂක හමුව මාතරදි තිබුණා. සජිත්ගේ කැම්පේන් මැනේජර් සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීගේ මූලිකත්වයෙන් තමයි ඔය ජවයේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියන්නේ. සමගි ජන බලවේගයේ බිම් මට්ටම ශක්තිමත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක ඔය ප්‍රෝග්‍රෑම් එකේ තුන්වන සමුලුව තමයි මාතරදි තිබුණේ. මෙතන ඉස්සෙල්ලා තිබුණේ ගම්පහ සහ නුවරඑළිය. මාතර තිබුණ සමුලුවට හිටපු අමාත්‍ය HR පියසිරි හිටපු මන්ත්‍රීවරුන් වන රංජන් විජේවර්ධන, HR විමලසිරි, පියදාස අබේවික්‍රම හිටපු මන්ත්‍රී ජිනදාස වීරසිංහගේ පුත් මද්දුලාල් වීරසිංහ ඇතුළු විශාල පිරිසක් ඇවිත් හිටියා. මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කළ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගෙන් 90%කට වඩා පිරිසක් මෙම අවස්ථාවට එක්වීම සුවිශේෂී කරුණක් කියලයි සජිත් කියලා තිබුණේ. සමගි ජන බලවේගයේ පුළුල් සන්ධානයක් බවට පත්වීමට බිය වී ඇති වත්මන් ජනාධිපතිවරයා තමුගේ පවුලට සම්බන්ධ ඥාති මිත්‍රාදීන් මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ඉන්නවා කියලත් සජිත් ඔය සමුළුවේදී නහයෙන් අඬලා තිබුණා. ජනාධිපතිවරයා ගොබෙල්ස් න්‍යාය අනුව යමින් ව්‍යාජ තොරතුරු ජනගත කළත් සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම නවත්වන්න ඔය කාටවත් බෑ කියලයි සජිත් කියලා තිබුණේ. හැබැයි ඉතින් එජාප ඇත්ත නම් කියන්නේ එජාපේ කඩල සජිත් අටවපු සජබ කුට්ටිය පිටින් ආයෙත් ගන්න වැඩසටහනක් යනවා කියලයි. පුළුල් සන්ධාන හදන්න කියලා සජිත් ලංකර ගන්න කට්ටිය දිහා බැලුවම මේ වැඩේ මහන්සියක් නැතුවම කරගන්න පුළුවන් වෙන බවටත් ඒ උදවිය කැට තියලා කියන්නේ. වියවන්නාවේ ද්වන්ද සටනක්. නැටි දෙක ඉතුරු වුණොත් ලොකු දෙයක්. වියවන්නා කවුන්සිලයේ නිල බල තියෙන ලොක්කො දෙන්නෙක් අතර ලොකු ගෝරියක් පටන් අරන්ලු. එයින් එක් ලොක්කෙක් කාකි සූට් ධාරියෙක්, අනිත් ලොක්ක දේවන්නාවේ සභාවේ රැකවල් භාරව ඉන්න සුදු වස්ත්‍ර ධාරියෙක්ලු. මේ දෙන්නගේ ගෝරිය පටන් අරගෙන තියෙන දේවන්නාවේ ආරක්ෂාව පිළිබඳ හතරමායම් බේරගන්න බැරුවලු. මේ ගෝරිය සාමාන්‍ය මට්ටමින් පටන් අරන් දැන් ගිනි වලියක් බවට පත් වෙලා කියලා ආරංචි. අන්තිමේදී එයින් එක්කෙනෙක් පොලිසියටත් ගිහිල්ලා අහවලා මට තර්ජනය කළායයි කියලා පැමිණිල්ලකුත් දාලලු. දේවන්නා කවුන්සිල් ඉතිහාසයේ පළමුවැනි වරට වෙච්ච මේ වැඩේ පොඩි හිරිකිත ගතියක් තියෙනවා. කොහොම නමුත් මේක ලේසින් ඉවර වෙන පාටක් නැති රණ්ඩුවක්. එනිසා දියවන්නාවේ සමහරු කියන්නේ මේක මෙහෙම ගියොත් අන්තිමට ඉතුරු වෙන්නේ ඔය ලොක්ක දෙන්නගේ වලිග දෙක විතරයි කියලයි. ඔව අහනකොට අපිට නම් හිතෙන්නේ වලිග ඉතුරුනොත් ලොකු දෙයක් කියලා. මොනව වුණත් ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිව අරගෙන සජබ 2024 දේශපාලන පෙරහර පටන් අරගෙන තියෙන්නේ. දැන් පිටිය වේලාසනින් උණුසුම් වෙලා තියෙන්නේ. තවත් හොඳ හොඳ සෙල්ලම් ගැන ආරංචි එමින් තියෙන්නේ. වෙලාව ආවහම ඒවා එකින් එක දෙන්නම්. එහෙනම් අදට ඔච්චරයි.